අයිබෝවන් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මහජන ආරක්ෂක ඇමති ධුරය සරත් වීරසේකරට LPL ක්‍රිකට් සැණකෙළිය රටටම පෙන්වන්න වසන්තම් සූදානම්. PCR බැහැ කිව්වොත් වැඩ වරදී. ඒත් කොරෝනා මරණ දෙකක් 500ක් පොසිටිව්. උතුරත් නැගෙනහිරත් උතුරු මැදත් කාලගුණය නිසා අවධානමේ. විවාර් ඉන්දියාවේ දකුණු දිගට ඇතුළු වෙයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය අවධාරණය කරනවා. මේ අතර ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 502 දෙනෙකු සහ මරණ දෙකක් වාර්තා වුණා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 502 දෙනාගෙන් 260 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 90 දෙනෙකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 46 දෙනෙකුද මෙසේ හඳුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ, ඇඟලුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍යවළඳ සංකීර්ණ කොරෝනා පොකුර මේ වන විට 10934 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම පිරිසෙන් 12014 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබමින් සිටි තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව සෞඛ්‍යාංශය සඳහන් කළා. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 80 පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ජයවර්ධනපුර රෝහලේ සිට පිඹුර මූලික රෝහල වෙත මාරු කර යවුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කොළඹ 12 පදිංචි 45 කාන්තාවකටද කොරෝනා ආසාදනය සමග ඇති වූ අදිරුතර පීඩනය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 21469ක්. ඉන් ආසාදිතයන් 5926 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඊයේ දිනේ පූර්ණ සුවය ලබා තවත් කොරෝනා ආසාදිතයන් 485 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15447ක්. මෙරට තීමිය ගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 96ක්. දෝහා කටාර් සිට පුද්ගලයන් 50 දෙනෙකු සහ ඕමාන් සිට පුද්ගලයන් 35 දෙනෙකු අද පෙරවරුවේ මෙරටට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. මෙවන විට නිරෝධායන මධ්‍යස්ථාන 47ක් තුළ පුද්ගලයන් 4894 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10400ක්. කුමන ප්‍රදේශයක හෝ ජනතාවගෙන් යම් අවස්ථාවක සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දුන්නොත් PCR පරීක්ෂණය සඳහා සාම්පල් ලබා දෙන්න කියලා, ඒ නොපැකිලව ලබා දෙන්න, ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. පොලිස් නිලධාරීන් 1123 දෙනෙක් ආසාදිතයෝ බවට පත් වෙලා තියෙනවා. ඊයේ දිනේදී 42ක් ආසාදිතයෝ බවට පත් වුණා. දැනට ප්‍රතිකාර ලබන්නේ 450කට ආසන්න පිරිසක්. ඉතිරි පිරිස් මේ වන විට සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා වූ කාලය තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 660 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පොලිස් බල ප්‍රදේශ 18ක් හුදකලා කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. අද දිනය වන විට පොලිස් බල ප්‍රදේශ 18ක් හුදකලා කර තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ග්‍රාම සේවකව සම් 9ක් සහ අලවතුවල ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවකව සම් 2ක් හුදකලා කර තිබෙනවා. ඒ අනුව හුදකලා කර ඇති මුළු ග්‍රාම සේවකව සම් ප්‍රමාණය 11ක් වෙනවා. මේ හුදකලා කර ඇති ප්‍රදේශවල තවදුරටත් සංචාරණ සීමාවන් පැවැත්වෙනවා. ඒ වගේම ජනතාව තමන්ගේ නිවෙස් වලටම වෙලා රැඳී සිටීම අවශ්‍ය වෙනවා. එහෙම රැඳී හිටියොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කරන්න. සමහර පොලිස් බල ප්‍රදේශ දින 7ක් වගේ කාලයක් ඇතුළත හුදකලා බවින් නිදහස් කරන්න පුළුවන් වුණා. නමුත් සමහර ප්‍රදේශ සති 2-3කට ආසන්න කාලයක් හුදකලා කර තැබීමට සිද්ධ වෙනවා. ඒකට හේතුව තවමත් ආසාදිතයින් බිහිවීම. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළොත්, සංචාරණයේ සීමා කළොත් ඒ ප්‍රදේශات ඉක්මනින් හුදකලා බවින් අයින් කරන්නට හැකියාවක් ලැබෙනවා. පුද්ගලයන් 660ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔක්තෝබර් 30 වෙනිදා ඉඳලා මේ දක්වා කාලය තුල දුරස්ථභාවයේ තබා නොගැනීම, සංචාරණ සීමා උල්ලංඝනය කිරීම, ඒ වගේම මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් එමෙන්ම අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල 72 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙවැනි වැරදි සම්බන්ධයෙන්. नव कैबिनेट अमात्यवरेकु सह राज्य अमात्यवरेकु जनाधिपति गोटाबे राजपक्ष मैतुमा दिवरुम दुन्ना प्रियाद्मिराल सरत् वीरसेकर महता महाजन आरक्षक अमात्यवरे अलेसई दिवरुम दुन्ने चमा राजपक्ष महता राज्य आरक्षक स्वदेश कटयुतु हा आपदा कलमनाकरन राज्य अमात्यवरे अलेस दिवरुम दुन्ना दिवरुम दीम सिदुवे जनाधिपति कार्यालयदी උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජනතාව ඉදිරි නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දීවර සහ නාවක කටයුතුද තවදුරටත් අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දිවාර සුලිකුණාටුව ඊයේ රාත්‍රියේ කණ්කසන්තුරේ වෙරළට කිලෝමීටර 225ක් ඊසාන දිස සිට වයඹ දෙසට ගමන් කරමින් පවතිනවා. මෙහි බලපෑම හේතුවෙන් උතුරු නැගෙනහිර උතුරු මැද ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සමග තද සුළං නැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් උතුරු සහ උතුරු මැද පළාත්වලට ප්‍රහාරාත්මක තද සුළං නැති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සුළඟේ වේගය ශුනිකව ඉහළ යා හැකි බැවින් මුහුදද ඊට අර්වලු විය හැකි බව කාලගුණාංශය සඳහන් කරනවා. ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා ලබා දෙන රුපියල් 5000 දීම නාමයෙන්ම නිරෝධායනය වන පවුල් වෙනුවෙන් ලබා දෙන රුපියල් 10000 භාණ්ඩ මල්ල ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරන විපක්ෂ නායකවරයා තමා අමාත්‍යවරයාව සිටි කාලයේ සමෘද්ධි දීමනා වංචා කිරීම පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා. 2021 අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ කාර්ක සභාව අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ සමෘද්ධි ව්‍යාපාරය හරහා මේ රටේ අඩුආදායම්ලාභී ජනතාවට නිවාස හදන්න බැසි රාජපක්ෂ මැතිතුමා ඒ ආධාර මුදල් කිසිදු පක්ෂපාතීත්වයක් නැතුව සියලු සමෘද්ධි ව්‍යාපාරේ පවුල් වලට ලබා දුන්නා. ඒ ලබා දීමට විරුද්ධව යහපාලන ආණ්ඩුව ඇවිල්ලා එතුමාට විරුද්ධව නඩු දාලා එතුමා හිරෙත් හිටියා. දැන්ටත් ඒ නඩු යනවා. හැමදේම ගහපු ලිත් ගහන්න ගිහිල්ලා ඒ ලිත සාමාන්‍ය සමෘද්ධි ව්‍යාපාරේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලෙත් ගෙව්වා, SBI මැතිතුමා කාලෙත් ගෙව්වා. ඒ ගහද්දි ඒ විලිතම මුද්‍රණය කරා කියලා බැසිලා මැතිතුමා හිරේ යවුවා. දයාගමගේ මැතිතුමා එතුමා සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරලා සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380ක් ඒ ආණ්ඩුවේ මැතිතුමා කතානායකතුමනේ මේ ඔය කතාව සමෘද්ධි අමාත්‍යාංශය හා සම්බන්ධ මේ විවාදයේදී කතා කරන්න කියන්නේ ප්‍රහන්න දෙන ප්‍රශ්නේ කෙලින් අහන්න කියන්නේ මොකක්ද මේ කතාව ප්‍රශ්න පැහැදිලි කළා. දැන් හොඳටම පැහැදිලි කරා. ඒ අහන් ඉන්න අමාරුද? පෞග්‍ය කාලේ හොරකම් කරපුවා. පෞග්‍ය කාලේ හොරකම් කරපුවා කියන්නේ හදන්නේ ඔබතුමා ප්‍රශ්නේ ඒ කාලේ මිලියන 300 ගණන් දුප්පත් මිනිසුන්ගේ මරණ වලින් විවාහ වලින් ගත්තා. මේ මිනිසුන්ගේ ආධාරය ගසා කෑවා. ඒක මේ කියන්න හදන්නේ. ඒකට ඉඩ දෙන්න. සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මිලියන 380කට ආසන්න ප්‍රමාණයක් ටී-ෂර්ට් ගන්න, ස්ටේජ් හදන්න, බැනර් ගන්න, උත්සව කටයුතු, ප්‍රචාරක කටයුතු සඳහා දයාගමගේ ඇමතිතුමා ගත්තා. ඔය UMP ආණ්ඩුව ජනාධිපතිවරණය ළඟ තියෙද්දී ඒ ජනාධිපතිවරණය ප්‍රචාරක කටයුතු සඳහා ඒක දේශපාලන මේ වශයෙන් තෝරාගෙන 433000ක් වෙච්ච සමෘද්ධි ප්‍රතිලාභීන්ට සමෘද්ධිය ලබා දෙන්න මේ වගේ වියදමක් සිදු කළා තියෙනවා. ඒ අනුව සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් මිලියන 180ක මුදලකුත්, බැංකු අරමුදලෙන් මිලියන 100ක මුදලකුත් හිටපු රජය විසින් භාවිතා කළා තියෙනවා. සමාජ ආරක්ෂණ අරමුදල තියෙන්නේ එක එක දේශපාලන ප්‍රතිරූප ගොඩනගන්න අවශ්‍ය දේශපාලනමය වියදම් කරන්න නෙවෙයි. මේක තියෙන්නේ මේ රටේ ඊටාම අන්ත අසරණ දුගී ජනතාව ගොඩනැගීම සඳහා අවශ්‍ය ඔවුන්ට යම් අපහසුතාවයක් ඇති වූ අවස්ථාවක සහයෝගය දක්වන්න. ඉවර කරේ නෑනේ. ඉන්නකෝ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා අද මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ප්‍රශ්න කරනවා රුපියල් 5000 ලබා දෙද්දී ඒක මදි කියලා. රුපියල් 10000ක් බඩු මල්ලක් නිරෝධානය කරපු ප්‍රදේශවලට ලබා දෙද්දී ඒක මදි කියලා කතා කරනවා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයාට කොන්දක් තිබ්බේ නෑනේ. මේ සමෘද්ධි අහිංසක දිලිඳු ජනතාවගේ මුදල් දේශපාලන රැස්වීම් වලට භාවිතා කරද්දී නැගිටලකට විරුද්ධයි කියලා කියන්න එතුමාට කොන්ද බඩ තිබ්බේ නෑනේ. ගරු කතානායකතුමනි, මේ කරපු අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් මේ වෙනකොටම විගණනය වෙමින් පවතිනවා. ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිසමට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ ස්වාධීන ආයතන ඒ කටයුතු සිදු කරයි. අපි විගණනය ඉවර වුණාට පස්සේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දීමට සූදානමින් ඉන්නවා. ගරු කතානායකතුමනි, වාඩිතුමාගේ නම කිව්වේ. ගරු කතානායකතුමනි, අපේ ජගත් මන්ත්‍රීතුමා සඳහන් කරා මේ අපේ කාලය තුල ලිත් ගැහුවයි කියලා සමුර්ධි ඇමති වෙලා ඉන්නකොට එහෙම ලිතක් ගැහුවේ නැහැ. නිවැරදි කරන්න ඕන ඒ කතාව මම හිතන්නේ හැන්ඩ්සාඩ් එකෙන් ඉවත් කරන්න. මොකද අපි ලිත් ගැහුවේ නැහැ. සේමසිංහ මැතිතුමාට කියන්න කැමතියි ඔබතුමා කොදුනාරටියේ කෂේරුකාව ගැන කතා කරනකොට ඔබතුමාගේ කෂේරුකාව එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා හොඳට කුඩු කරලා ඉවරයි. මම කායිකවත් කෂේරු කුඩු කරන්න ගියේ නැහැ. එතුමා එහෙම කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා එතුමාගේ කෂේරුවත් කුඩු කරලා දාලා තියෙනවා කියන්න ඕනේ. मतक तियागन्न विपक्ष नायकतुमनी अपे कशेरुका काटवत् कडन्न बෑ. ඊළඟට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කෂේරුකාව කඩාගෙන දැම්බයි වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එයි කියලා. ඒක තමයි අද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රශ්නේ. ඒ හින්දා කරු කතානායකතුමනි සමෘද්ධිය විනාශ කරේ. සමෘද්ධියේ ප්‍රතිලාභ ලැබෙන එක දේශපාලනීකරණය කරේ. සමෘද්ධිය මේ රටේ දිලිඳු ජනතාවට වඩා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරන්න සජිත් ප්‍රේමදාස තමයි සමෘද්ධි ඇමතිවරයා හැටියට ආරම්භය ගත්තේ. ඉතින් ඒ දේශපාලනීකරණය අපි සිදු කරන්නේ නැහැ කරු කතානායකතුමනි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගණයේදී අද සන්ධ්‍යාවේදී ආරම්භ වීමට නියමිතයි. තාක්ෂණයේ උපරිම වශයෙන් යොදා ගනිමින් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙවර තරගාවලිය පැවැත්වෙනවා. තරගාවලියේ නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයටයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 අපි දන්නවා මේ වෙලාව කියලා කියන්නේ LPL තරඟ උණුසුම විඳ ගන්න අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් සියලු දෙනාම දැස් දල්වාගෙන බලන් ඉන්න මොහොතක්. විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි මේ තරඟ උණුසුම සජීව ලෙසින් සුපැහැදිලි ලෙසින් ඔබට සමීප කරන්න ITN මාධ්‍ය ජාලය මේ වෙනකොට සියලු කටයුතු සම්පූර්ණ කර හමාරයි. දිවයින පුරා UHF 47 ඔබ සුතර කරගත්තොත් වසන්තම් TV නාලිකාව ඔස්සේ මේ තරඟ උණුසුම විඳ ගන්න ඔබට අවස්ථාව ඉඩකඩ මේ වෙනකොට සලසා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම VHF channel 10 ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලු දෙනාට මේ සුපැහැදිලි දසුණු සජීව ලෙසින් ඔබට අරගෙන එන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි UHF channel 35 ඔස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ඔබට ඔන්න අවස්ථාව තිබෙනවා LPL තරඟ උණුසුම විඳ ගන්න. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ නම් ඔබ ඉන්නේ UHF චැනල් 56 ඔබ සුතර කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔබට පුළුවන් වසන්තම් TV නාලිකාව ඔස්සේ අපේ සහෝදර නාලිකාව ඔස්සේ මේ LPL උණුසුම විඳ ගන්න. ඒ වගේම ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර නම් ඔබ ඉන්නේ UHF channel 24යි ඔබ සුතර කරගන්න ඕනේ. එහෙම වුණොත් මේ කලාපයේ ඉන්න ඔබට හැකියාව තිබෙනවා LPL තරඟ උණුසුම බොහොම සුපහැදිලි දසුන් එක්ක විඳ ගන්න. ඒ විතරක් නෙමෙයි ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල නම් ඔබ ඉන්නේ UHF channel 28යි ඔබ සුතර කරගන්න ඕනේ. එහෙම වුණොත් ඔබට හැකියාව තිබෙනවා මේ LPL තරඟ උණුසුම නෙතපුරා හිතේ හැටියට විඳ ගන්න. UHF channel 28 ඔස්සේ ඔන්න යාපනය දිස්ත්‍රික්කයේ ඉන්න අපේ සියලුම ප්‍රේක්ෂක හිතවතුන්ට මේ සුපහැදිලි දසුන් අරගෙන එන්න ITN මාධ්‍ය ජාලය කටයුතු සලසලා තියෙනවා. ඒ වගේම VHF channel 10 ඔස්සේ මුලතිව්, කිලිනොච්චි සහ වවුනියා දිස්ත්‍රික්කවල අපේ ආදරණීය හිතවතුන්ට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා මේ LPL තරඟ උණුසුම වෙන ගන්න බොහොම සුපහැදිලි දසුන් එක්ක. ඒ වගේම UHF channel 30 ඔබ සුතර කරගත්තොත් හම්බන්තොට, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල ඉන්න හම්බන්තොට, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඉන්න ඔබට හැකියාව තිබෙනවා මේ LPL තරඟ උණුසුම අද සිට හිත පුරා විඳ ගන්න. අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක වසන්තම් TV එක රැඳෙන්න. ඔබට පුළුවන් LPL උණුසුම විඳ ගන්න. ලංකා ප්‍රීමියර් ලීග් 2020 තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයේ ලෙස කොළඹ කිංග්ස් හා කැන්ඩි ටස්කර්ස් යන කණ්ඩායම් අද තරඟ වදිනවා. එමෙන්න මෙවර තරගාවලිය නැරඹීමට කිසිදු ප්‍රේක්ෂකයෙකුට ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ අවස්ථාවක් උදා වන්නේ නැහැ. ඒ අනුව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් TV නාලිකාව ඔස්සේ තරගාවලිය දිවයින පුරා සිටින සියලු ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 විරාමයෙන් අනතුරුව නැවතත් ප්‍රවෘත්තියේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය කිසියම් විදෙස් කණ්ඩායමක මෙහෙවීම මත සිදු කුමන්ත්‍රණයක් බවට තමන් තුළ සැකයක් මතු වී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කුමිසම හමුවේ අවසන් වරට ඊයේ සාක්ෂි ලබා දුන්නා. හිටපු ජනාධිපතිවරයා නියෝජනය කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රශ්න කරමින් ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස් නොවීම සම්බන්ධයෙන් ඔබතුමාට බරපතල චෝදනා එල්ල වුණා යනුවෙන් ප්‍රකාශ කළා. ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සිලය කියන්නේ ව්‍යවස්ථාපිත නෛතික ආයතනයක් නෙවෙයි. හදිසි නීති යටතේ පමණයි ආරක්ෂක කවුන්සිලය රැස් කරන්න පුළුවන්. හදිසි නීති ඉවත් කළොත් ආරක්ෂක කවුන්සිලය රැස් කරන්න ප්‍රතිපාදන පවා නැති වෙනවා යනුවෙන් කියා සිටියා. සහරන් හෂීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් සිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ඔබතුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ කුමන්ත්‍රණයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක්දයි කොමිසමේ සමාජික විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී විමසා සිටියා. ඒ ගැන මගේ දැනුම අල්පයි. මාව ඝාතනය කරන්න සැලසුම් කළා කියන සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලුවක ප්‍රතිඵලයක් කියලායි මම හිතන්නේ. යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිතුරු ලබා දුන්නා. ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරිය හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරමින් රිදී තැන්න විහාරගොඩැල්ල ආදී ප්‍රදේශවල ඇති වූ අන්තවාදී සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කරන්න නොහැකි වූයේ කුමක් නිසාදයි ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබා දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මගේ පාලන කාලයෙන් අවුරුදු 4ක්ම නීති හා සාමය අමාත්‍යාංශයේ මෙහෙය වූයේ ද්විපාර්ශික ආණ්ඩුවේ අනෙක් පාර්ශවය. ඒ කාලය තුල බුද්ධි නිලධාරීන් සිරගත කළා. බුද්ධ්‍යංශ දුර්වල කළා. ඒ නිසා බුද්ධ්‍යංශ මන්දෝත්සාහී වුණා. මට තව දෙයක් කියන්න ඕනේ. මේ රටේ කාටවත් ආණ්ඩුවක් කරගෙන යන්න බෑ මුස්ලිම් ජනතාවගේ සහාය නැතුව යනුවෙන් පැවසුවා. පසුගිය වසර 5ේදී පහත බැස ඇති තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. පොල් සමග තේ මිශ්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කුඩා තේවතු සංවර්ධන අධිකාරියයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. වගාවන් තුලින් ලැබෙන ආදායම වැඩි කර ගැනීම වැඩපිළිවෙලේ ඉලක්කයයි. මේ වැඩපිළිවෙල අතරම අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි තේ අපේ තියෙන ලොකුම අභියෝගය අද නිෂ්පාදනයේ පහුගිය අවුරුදු 5 තුලදී අඩු වෙලා තියෙන එක වැඩි කිරීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ වැඩසටහනේදී නැවත වගාවන් නව වගාවන් මේ වගේ පොල් ආශ්‍රිතව වගා කිරීමේ වැඩ කටයුතු ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි හිතනවා 2024 පමණ වෙනකොට අපිට තේ නිෂ්පාදනය අද කිලෝ මිලියන 300කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ පහුගිය අවුරුද්දේ 290ක් තමයි කරලා තියෙන්නේ. 350 දක්වා ගෙන යාම තමයි අපේ බලාපොරොත්තු ඉලක්කය වෙන්නේ. අපේ ආයවැයේදී බිලියන 2.25ක් අපිට අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවර වශයෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒක පසුගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරනකොට දෙගුණයක්. මේක තමයි වැඩිම මිලක් ලැබිලා තියෙන්නේ මේ කුඩා තේවතු හිමියන් සඳහා. ඒකෙදී අපි ප්‍රේම ප්‍රයෝජන අරගෙන නිෂ්පාදනය වැඩි කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවටපත් වෙනවා. යලිත් හමු වෙමු පැයෙන් පැය පුවත් සමගින්. සුබ දවසක්.